பால பால வார்த்தாக்குறாங்க. தகனமின் பால பாலிகா மீட்டர் ஹாரசிய துணனஸ்தானிய சந்தமாலி அபேகுணவர்தன ரோனு நிவாசிய அண்டர் 19 400 மீட்டர்ஸ் கேர்ள்ஸ் தி தேர்ட் பிளேஸ் சந்தமாலி அபேகுணவர்தன ரூன் ஹவுஸ் துணனஸ்தானிய மனோஹாரி தேவகுட மலைய நிவாசிய செகண்ட் பிளேஸ் மனோஹாரி தேவகோட மலைய ஹவுஸ் பிரதமஸ்தானிய ஞான திலக மேனிக்கு ரணசிங்க பீடி நிவாசி தி ஃபர்ஸ்ட் பிளேஸ் ஞான திலக மேனிக்கு ரணசிங்க பீடி ஹவுஸ் வித்யாலயன் பியூகல் வாதினு பார கங்கந்த வித்யாலய ஹிட்டபு நியோஜிதல்பதி ஆரியபந்து மெத்துமண்ட நம்ம ஜாயசங்கேத பிரதானி கரலேச வயசாவது தான் நமின் பால பாலிகா மீட்டர் 110 திசவு
කර සිටින්න. මේ කාරණක නිවේදන ආදේශ කණ්ඩායම වෙත හැකීක්මන් තරග ආරම්භක ස්ථානට වාර්තා කරන්න. ආදේශ කණ්ඩායම් හැකීක්මන් තරග ආරම්භක ස්ථානට වාර්තා කරන්න. ඔබගේ සහභාගීත්වය නිසා අපගේ කාලය ඉතුරු වන බැවින් කරුණාකර ඔබගේ ඉක්මන් සහභාගීත්වය අපි අපේක්ෂා කරනවා. එනිසා ආදේශ කණ්ඩායම ඔබගේ සහයෝගය ලබා දෙන්න හැකීක්මන් සහභාගී වීම තරඟ සඳහා. මෙම නිවේදන ආචාර්ය පෙළපල් කණ්ඩායම වෙත නිවාස නායකයින් හැකීක්මන් ආචාර්ය පෙළපල් කණ්ඩායම් දානපතෙන් පිටත සූදානම් කර තබන්න. වයස අවුරුදු 19න් පහළ බාලිකා මීටර 110 කඩළු පැනීම මීටර 110 කඩළු පැනීම රසින්ත ඇඳුනිල් පැලකටිගේ චමිලා ප්‍රියදර්ශිනී ජිලානි සුභාෂිනී අදාළ ක්‍රීඩිකාවන් වෙත ජය සංකේත ප්‍රදාන කිරීමට මගේ ගෞරවනීය ආරාධනය පිටපොළ නියෝජ්‍ය විදුහල්පති ආර්ය බන්දු මහත්මයාට. වසවරුදු 19න් පහළ බාලිකා මීටර 110 කඩළු පැනීම තුන්වන ස්ථානය ජිලානි සුභාෂිනී මායා නිවාසය under 19 110 meters hurdles the third place ජිලානි සුභාෂිනී මායා house දෙවන ස්ථානය චමිලා ප්‍රියදර්ශිනී මලයා නිවාසය second place චමිලා ප්‍රියදර්ශිනී මලයා house ස්ථානය රසින් තායිඳුනිල් පැලකැටියගේ පීටි නිවාසය ෆස්ට් ප්ලේස් රසින් තායිඳුනිල් පැලකැටියගේ පීටි හවුස් විද්‍යාලය වෙනුවෙන් බූගල් වාදනයෙන් උපහාර අපගේ ස්තුතිය ඉදිරි දුබලපති ආර්ය බන්දු මැතිමන්ට ජය සංකේත ප්‍රදාන කිරීම පිළිබඳව. මම ගන්න කෙල්ලීම ආදේශයෙන් කරුණාකර තරග ආරම්භ ස්ථානට වාර්තා කරන්න. ආදේශ කණ්ඩායම් කරුණාකර තරග ආරම්භ ස්ථානට වාර්තා කරන්න. මෙලනාපත නිවේදනය ආදේශ කණ්ඩායම් කරුණාකර තරග ආරම්භ ස්ථානට වාර්තා කරන්න. දැන් ආරම්භ වෙන්නේ නියමිත ආදිශ්‍ය තරගය. තාම කිසිම කණ්ඩායමක් වාර්තා කර නැහැ. එම නිසා මම කණ්ඩායම් තරග ආරම්භ ස්ථානට වාර්තා කරන්න. තුෂාරි අරුණශාන්ති තම ක්‍රීඩිකාවන්ද ම ක්‍රීඩිකාවන් තිදෙනා සහ බීඑස් මඩවල කමණි ප්‍රියදර්ශිනී තුෂා දැන් ප්‍රාර්ථන තරග දෙක අවසන් වුවාම ආචාර පෙළපාලිය පැවැත්වූ බව කර්ණයන් සලකන්න. Thank you.
पाली संधा मैंने वेदन तोड़ आधे कंडा है मित्र है एक मैंने पीड़ा पर वार्ता करना मिलन साधु पत्र दाने सदा आपके गौरव ने आराधने हैं आपके आदिश्य गुण है दाने टे परमाणु प्रादेश सभा वे घर मंत्री के रहते थे हटे तो कर पेंशन मंडले मात्री आदिश्य तारंगे ठंडा विभक्ति नतीन सात तारंग आवश्यक क्रीम सदा सरदा आवश्यक ने बहुत अरण साल गाने आचार पेलबाल कांडायम दान पते पेलगा स्वन आचार पेलबाल कांडायम दान पते वसुसी के पालबाल का दोस्ताने दिना गनला बन्नी कमणी प्रिय दर्शनी माला निवासे वसुसी के पालबाल का काव्य त्रिसिगिरी में तरगे प्रथम स्थान दिना गनला बनवा पीटी निवासे पीटी का डीएस मदवल गूगल वादने उपहार राज्यसभा गौरवीय आराधने निवास विशेषण पाल बालिका उस पैनी में तारंगे जायग्राही का अनुवेत ब्यूगल वादने उपहार
මෙනිවේදනය අනෝමා දයාරත්න ශිෂ්‍යයාට. හත සීපන්ති අනෝමා දයාරත්න ශිෂ්‍යයා කාර්යාලයට පැමිණෙන්න විශේෂ අවශ්‍යතාවයක් සඳහා. හතසී අනෝමා දයාරත්න ශිෂ්‍යයා විශේෂ අවශ්‍යතාවයක් ඇති බැවින් කරුණාකර කාර්යාලයට පැමිණෙන්න.
මෙම ආචාර්ය පිළිගැනීමට සහභාගී පිළිබඳව අපගේ ප්‍රණාමය පුදකම් ලබනවා නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක BMW බණ්ඩාර මෙතුමාට ඒ වගේම ප්‍රාදේශ සභාවේ ගරු සභාපති ඩී විපාලි මෙතුමාට ඒ වගේම වර්තමාන විදුහල්පති තුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේ පුදකම් ලබනවා දැන් ඒ නිවාසවල සියලුම ශිෂ්‍යාවන් පැමිණ ඔබගේ නිවාසයේ ආචාර පෙළපාලි කණ්ඩායම පිටුපසින් පෙළගැසෙන්න. නිවාසවල සියලුම ශිෂ්‍යාවන් මගේ ජය සංකේත ලබා ගැනීම සඳහා පිළිගැනීමේ කතාව සිදු කරන හැටියට අප විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමන්ට උත්සව සභාව අවතා පිළිගැනීම කතාව සිදු කරන හැටියට. සම්භාවනීය උත්සව සභාවෙන් අවසරයි. අද දින 1998 මාර්තු මාසයේ 5 වෙනි දින ගංකන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ අවසාන දිනය. මාසක පමණ කාලයක් මෙම කටයුතු සංවිධානය කරමින් ක්‍රීඩා කටයුතුවලට සහභාගි වෙලා තමන් ලබාගත් ජයග්‍රහණ වගේම තමන්ගේ සහභාගිත්වය පිළිබඳ අවසාන වශයෙන් ඒ ජයග්‍රහණය සැමරීම සඳහා අපි සැදී පැහැදී සිටින මේ අවස්ථාව. අද දින ගංකන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ සමාප්ති වෙල පැවැත්වීම නිමිත්තෙන් විදුහල තුළ විශේෂ වැඩසටහන් සංවිධානය වී ක්‍රියාත්මක වුණා. මම හිතනවා මේ වන විට ඔබ අපි සියලු දෙනාම එහි අවසාන අදියරට එළඹලා සිටින අවස්ථාව. අද දින අප විද්‍යාලීය නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ අවසන් දින කටයුතු අපි ආරම්භ කළා 5:30 පමණ වෙන විට. අපි සූදානම් කරගත් පරිදි අද දින අපගේ ක්‍රීඩා උත්සවයේ විශේෂ ආරාධිත මුත්තන් වශයෙන් සහභාගී වුණ මේ ප්‍රදේශයේ ප්‍රභූවරු සමූහයක්ම අපගේ ආරාධනාව පරිදි අද මෙම ස්ථානයේ මෙම ක්‍රීඩා උත්සවය ආරම්භ කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමතිනි පෛත්‍රාදේවී වෙන්නාරච්චි මෙතිනිය එම අවස්ථාවට ආරම්භක අවස්ථාවට සහභාගී වුණා. ඊළඟට සබරගමු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීන් මහත්මයා ලියනගේ මැතිතුමා මෙම ආරම්භක අවස්ථාවට සහභාගී වුණා. ඒ වගේම සබරගම පළාත් සභාවේ විපක්ෂ නායකතුමා ධර්මදාස ස්වාමීආරච්චි මැතිතුමා මෙම ආරම්භක අවස්ථාවට සහභාගී වුණා. මේ වැඩයත්කම මේ සහභාගී වූ ප්‍රධාන ආරාධිත මුත්තන් තිදෙනාම මෙම විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්. එතුමල්ලා අද දින යොදාගෙන තියෙන නොයෙක්විය හැකි විශේෂ රාජකාරී සමූහයක් නිසා මෙම ක්‍රීඩා උත්සවයේ අවසන් වනතුරුම මේ ස්ථානයේ රැඳී සිටින්නට නොහැකි බව දැනුම් දීලා ඉතාම කනගාටුවෙන් තමයි මේ ස්ථානයෙන් බැහැරව ගියේ. අකල්ලා ඒ නොයෙක්වියගේ හේතුන් රාජකාරී හේතු නිසා එතුමල්ලා මේ ස්ථානයෙන් බැහැරව ගියා. ඒ වැදගත් අවස්ථාව සමාරම්භ කිරීමට අපේ විදුහලට පැමිණීම නිමිත්තෙන් අපේ විදුහලේ වෙනුවෙන් එතුමල්ලා ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තා වගේම අපි මේ පැමිණීම ඉතා ගෞරව කොට අපි සලකනවා. ඒ වගේම පැල්මඩුල්ල ප්‍රාංශ ලකුණු ලබා ගන්නකොට එතුමත් මෙතනින් දෙන තනියමත් පොළ සඳුන මේ මගේ නිවාසය තමයි මේ ජයග්‍රහණය කරන්න කියලා. එහෙමනම් එතුමාගේ ගම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අද මේ ස්ථානයට පැමිණීමෙන් නියුතුව තිබුණත් එතුමන්නාට ඉදිරි තිබුණ නොවැළැක්විය හැකි විශේෂ රාජකාරී කටයුතු නිසාද සහභාගී වෙන්නට නොහැකි වුණත් අතිරේක විජේදාස මෙතුමා
අපේ මේ ක්‍රීඩාවල නරඹලා බලලා සතුට වෙන්න මෙමෙණියා මම ඊයේ කතා කරපුවා මම කොහොම හරි මම ක්‍රීඩාවසේ අවසන් කරන පැයක් හරි වෙලා අසින මෙතන මම ඉගෙන ගත්ත මම හැදිච්චි මම සේවන ලැබපු පාසල් මෑණියන්ගේ විශේෂ අවස්ථාවක් කියලා එතුමා ඒ පණිවිඩය දීලා මේ එතුමන්ලා පිළිගන්නවා මෙලකට අපි ආරාධනා කළා අපි අපට විදුවල් වල විදුවල් සියෝදනා ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් විදුවල් වෙනින් මම පිළිගන්නවා ඒ වගේම ක්‍රීඩා කටයුතු වල මෙම ක්‍රීඩා අවස්ථාවේ හා සම්බන්ධ සියලුම කටයුතු සඳහා සහභාගී වීමට ඒ වගේම උදව් උපකාර කිරීමට පැමිණි මම තන මේ කටයුතු සහභාගී වුණා අපි ඒ සියලු දෙනාමත් ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා ඊළඟට ඔබ දේවල් ළඟ දක්න ලැබුණා ඊළඟට සරම සම්දර්ශන මෙන්න මේ කටයුතු කිරීමේදී අපේ මේ සංගීත නිර්මාණ අංශ අපට ඉතාම දායක සහයෝගය ලබා දෙනවා උදව් කරනවා නිතර ඇවිල්ලා සේවා බලනවා සංගීත විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂේ ඉමන්ලත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා සම්භාවනීය අමුත්තනි විද්‍යාලීය දූදරුවනි තවත් හේතුවතුනි 1998 මාර්තු මාසේ 5 වෙනිදාද අපි කාලාන්තර ඇතිසේ නැත්නම් මාස ගාන ඇතිසේ කරගෙන ගිය වැඩසටහන් වල නිමාව දක්න අවස්ථාව ඇතනම් අපි තාම සතුටු වෙන්න ඕනේ ඔබගේ දක්ෂතා අපි අද හොඳට බැලුවා අපේ දෙමව්පියෝ බැලුවා ඒ වගේ විශේෂ ආරාධිත මුතු අපි හැම කෙනෙක්ම ඔබගේ දක්ෂතා අපි හොඳට බලාගෙන අපි මේ කටයුතු කරගෙන ගියා මෙන්න මේ ක්‍රමයේ තමයි අපේ පාසල් තුල අධ්‍යාපනය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ පොතපතට දක්ෂයි ක්‍රීඩාවට දක්ෂයි නටන්න දක්ෂයි දුවන්න දක්ෂයි පනින්න දක්ෂයි ඒ දක්ෂතා තමයි පාසල තුනක් නගා ගන්න ඔප් නැන් වෙන්නේ ඒවා ඒවා නිරූපණය කිරීම ඒවා පෙන්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ගේ දක්ෂතා බලන්න මේ ප්‍රදේශයේ වැඩි පිරිසකගේ දූ දරුවන් සංඛ්‍යාවක් තමන්ගේ අධ්‍යයන කටයුතු මේ වගේ කටයුතු සංවර්ධනය කරගෙන සඳහා මේ ස්ථානයේ පැමිණෙනවා මම හිතනවා ඔබගේ දක්ෂතා දැකපු අපටත් අපේ දෙමව්පියන්ට අද ඔබ පිළිබඳව ඉතා හොඳ වැටහීමක් ලබා ගන්නට අවස්ථාව සැලසෙන්න ඇතේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කිරීමේදී අපේ විද්‍යාලීය ක්‍රීඩාංශය අපේ ආචාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් විසින් මම මේ සියලුම දෙනාට විදුහලේ ගෞරවයෙන් මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. අපි සියලු දෙනාම එකතු වෙලා එකම අරමුණක් පෙරදැර අපි සියලු දෙනාම එකතු වෙලා යම්කිසි පොදු අරමුණක් අපේක්ෂාවෙන් යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් ඒ සියලුම දේවල් ඉතා පහසුවෙන් අපට ජයග්‍රහණය කරන්න පුළුවන් අභියෝග කියන එක අපිට මේ හැම වෙලාවෙදීම බලහිටියන් පෙනුණා. ඔබ එළිවෙනකන් නිදිමරලා හැදුවා ඉතා දැකුම් කළු නිවාස නැත්නම් කුටි හැදුවා. ඒකන ඔබේ හැම කෙනාගේම මහදවද තුල තියෙනවා ගංකන්ද මහාවිද්‍යාලය නැත්නම් ගංකන්ද ජාතික පාසල ගංකන්ද මර්ගයේම මම හිතන ඔබ හැම කෙනාගේම හදවත් තුල තැම්පත් කරගෙන බුදුම අවස්ථාවක් ලැබීසක් සමාජයේ සේවය කරන්න පුළුවන් වගකීම් සහිත හොඳ පුරවැසියෙක් බවටපත් වෙන්න බලිෂ්ඨාන කරගන්න කියලා මම ඔබගෙන් අදීලිමක් කරන්න කැමතුයි මේ ක්‍රීඩා අවශ්‍ය સમાප්ති කටයුතු නිම කරන අවස්ථාවේදී මම හිතනවා ඔබගෙන් අපි බලාපොරොත්තු වෙනන්නේ කාර්ය ඔබ පන්ති කාමරයේ දක්ෂයි ක්‍රීඩාවෙන් දක්ෂයි වෙනත් කටයුතු වල දක්ෂයි එහෙනම් ඔබේ දක්ෂතාවය මත අද ඔබට ඉහළම තැනට යාමේ දොර මේ විදාර තුළ ඔබට විරුද්ධ වාදින බවත් මම ප්‍රකාශ කරමින් මේ කටයුතු අපි ඉතාලම දැකුම් කල විදිහට ඉතාලමත්ම දර්ශනීය විදිහට සංවිධානය කළා අපේ විද්‍යාලයෙන් අත සංවිධානයක විදිහටපත් වුණා. ඔබ දන්නවා මේ කටයුතු කරගෙන යෑමේදී ඉන්නකම මම ඒක කරන්න බෑ. මේවට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා. මම එදෙන කාලාන්තරයක් තිස්සේ ගංගන්න මැති මහාවිද්‍යාලයේ ජාතික පාසලේ මේ ක්‍රීඩා අවශ්‍යය සඳහා අනුග්‍රහයක දරනවා විමල රත්න මැනික් ආයතනයේ අධිපතිතුමා කහවත්තේ එතුමා මේ අවුරුද්දේ අපිට අනුග්‍රහය ලබා දෙන නිසා විද්‍යාලයේ ගෞරවය එතුමන් වෙනුවෙන් අපි උදව් කරන්න මේ අවස්ථාවේ කැමැති. මම හිතනවා ආරාධනා මුතනි ක්‍රීඩා ක්‍රීමාදී දේවල් ඉතා වෙහෙසර පත් සින්න දූ දරුවෙනි ඔබට අද දින ඉතාම සන්තෝෂයෙන් ඔබේ හදවතේ තිබෙන විශාල බරක් බිම තිබ්බ වගේ කොහොම සැහැල්ලුවෙන් තමගේ කටයුතු අවසන් කරගෙන මේ ජයග්‍රහණය සතුට භුක්ති විඳින්මින් අද ඔබට මේ පාසල් භූමියේ පියමන් කිරීම අවස්ථාව තව ස්වල්ප මොහොතකින් උදා වෙනවා. ඒ උදා වෙන තුරු ඔබ ලබාගත් මේ ජයග්‍රහණය පිළිබඳ සංකේත ලබාගෙන ඒ කටයුතු අවසන් කරලා සිනාසිරෙමින් මෙම ක්‍රීඩා උත්සවය සංග්‍රහණය කර ක්‍රියාත්මක කර පවත්වාගෙන යාමෙන් අවසාන මොහොත දක්වා
සකල සියලු ආකාරයෙන්ම අපට උදව් උපකාර කරන සියලුම දෙනාට විදුහලේ ගෞරවය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන සියලු දෙනාට විසිනි. විද්‍යාලය පිළිබඳව ඒ වගේම ඔබගේ කැපවීම සහ උනන්දුව පිළිබඳව පැහැදිලි කරමින් පිළිගැනීමේ කතාවදල වර්තමාන විදුහල්පතිතුමාට අපගේ ප්‍රණාමය සංවිධායක මණ්ඩලෙ වෙනුවෙන් මම ඊළඟට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා උච්ච සභාව ඇමතීම සඳහා පැමිණිල්ල ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රී ගරු සභාපති සමන් ප්‍රාදේශ සභාවේ ගරු සභාපති දී උපාලිමැතිතුමාට උච්ච සභාව අමතන හැටියට තමන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමනි නියෝජ විදුහල්පතිතුමනි පළාත් අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂකතුමනි කොට්ටාස භාර සහකාර අධ්‍යක්ෂකතුමනි කොට්ටාස භාර සංගීත සහකාර අධ්‍යක්ෂකතුමනි පිටස්තර පාසල් වලින් පැමිණි විදුහල්පතිවරුනි ආචාර මණ්ඩලයේ මාත මහත්මියනි මා සහෝදර ප්‍රාදේශීය මන්ත්‍රී කුමාර දයාරත්න මහත්මයාණෙනි සම්භාවනි අමුත්තනි ශිෂ්‍ය නායක නායිකාවනි නිවාස නායක නායිකාවනි ශිෂ්‍ය බට කණ්ඩායම් නායක නායිකාවනි ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවනි සහෝදර සහෝදරියනි මධ්‍යස්ථානයක් හැටියටයි ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවනි ක්‍රීඩාකරන විලාසය දිහා දැක්කම අපටත් පාසල්ියේ මතක් වුණා. අර විදුහලේ මායා හවුස් එකට සියලුම හවුස් අපේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හදවත පුරවාගත්ත දේවල් තිබුණත් මම දැක්කා කලාවතේ හැදිලා ළමයි වැටෙනවා. මං හිතන්නේ මාස ගණනක් මං ඉඳපු අපට හොඳට මතකයි. ඒ නිසා මාස ගණනක් මහන්සි වෙලා තමන්ගේ සම්මානය අරගෙන ගෙදර යන්නේ කොයි මොහොතේද කියලා බලාගෙන ඉන්න වෙලාවේ තමුන්නාසලාගේ කාලය ගන්නෑ. ඒත් පොඩ්ඩක් කියන්න ඕනි. ශිෂ්‍ය හතරකට බෙදිලා ඒ වගේ සටන් කරලා සමහර නිවාස ජයග්‍රහණය කරලා සමහර නිවාස පරාජය කරලා නමුත් අපි පාසලේ ශිෂ්‍යෝ වගේ ඉන්නවා. ජයග්‍රහණය කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජයග්‍රහණයෙන් උම්මාද වෙලත් නෑ පරාජයෙන් නැලසෙලත් නෑ කියන එක අපි දන්නවා. ඒ වගේම ශිෂ්‍යත් හෙට දිනේදී අපි ගංගන්න ජාතික පාසල වශයෙන් දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩාවට යෙදෙනවා. එතකොට අපි එක පාසලක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක පාසලක දරු දැරියන් වගේ එක පාසලක එක සමස්ත ලංකාවක ඉඳලා ඊළඟට ජාත්‍යන්තර තරගවලට යනකොට අපි ලංකාවේ ක්‍රීඩකයෝ වශයෙන් ජයග්‍රහණය කරනවා. ඒ ලංකාවේ කියන හැඟීම අපේ ඇතුළ තියාගෙන මේකයි අපේ ක්‍රීඩාව කියන එකේ විලාසය. ඒක නිසා අපි අද හවුස් හතරකට බෙදුණත් එකම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ අපි අනාගතයේදී මේ පාසල තුලින් බිහිවෙන පාසල් විදු පියස තුලින් බිහිවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මේ ස්ථානයේ ආරම්භක උත්සවයට පැමිණිච්ච සපුරුගම් පළාත් සභාවේ විපක්ෂ නායක ධර්මදාස වන්‍යාචි මැතිතුමාගේ ඒ වගේම සෞඛ්‍ය දේශීය නියෝජ්‍ය වෛද්‍ය ඇමතිනේ පල්ගා දේවී වන්‍යාචි නියෝජ්‍ය ඇමතිතුමියගේ රටමලදී ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී හීමාත් මෙලියල්ගේ මැතිතුමත් අද හදිසි නීතිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදය තියෙන නිසා මේ ස්ථානයෙන් පිටත්ව ගියා. ඒ සියලු දෙනාගේ සුභපැතුම් මෙම පාසල වෙනුවෙන් පුද කරමින් මෙම පාසලේ කවදා හරි දිනයක යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් පාසල වශයෙන් ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් ඒ ජයග්‍රහණය ලබාගෙන තමුන්නාසේලා යම්කිසි සතුටක් භුක්ති විඳිනවා නම් ඒ හා සමාන සතුටක් අනාගතයේදී අපි ජීවතුන් අතර ඉදියොත් අපි භුක්ති විඳිනවා කියන පණිවිඩය තමුන්නාසේලාට දෙමින් සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි ජාත්‍යන්තර ක්‍රීඩාවක් වශයෙන් එහෙම නැත්නම් සා ක්‍රීඩාවක්ද බලා ඉන්නේ කියලා හිතනවා. ඒ තරමට මෑත කාලයේ විදුහල්පතිතුමා මේ පාසලට ඇවිල්ලා ඉතාම ඕනිකමෙන් මේ ක්‍රීඩා උත්සවය සංවිධානය කරලා අපට දැක බලා ගන්න ලබා දුන්නා. අපේ පසුගිය කාලයේ හදවතේ පුංචි වේදනාවක් තිබුණා අපේ පාසලේ තත්ත්වය පසුබෑලාද කියලා. අද ඒක ඔප්පු කරලා තියෙනවා ලංකාවේ අනෙක් පාසල් මට්ටමට
अपे पासल इतिहास तीनों के लगे विद्यालय पर तुम्हार आचार मंडले सिर महात्मा महात्मी एकावा के उत्साह रखना उपकर ला दिए ना लंका ने जाती है पासल लंका वे होली में पासल के कर कार्य कर सिद्धों के लगे अदो उपकर ला दिए ना अपे मेरे के अंदर का अपे मेरे नगम में शिष्यों अपे मेरे नगम मेरे एक निशा तमुन्ना जिला वाके में अपनी शिष्यों वासे कल्पना करना तमुन्ना जिला के जयग्रहण अपने जयग्रहण के लिए हित में तमुन्ना जिला सिर बनाते में सुबह ना करते प्रार्थना करें मानिए ने नॉइस तो दी पासलट आदि शिक्षण में प्रदेश के द्वार सभापति रह गए थे सिद्धन्य आपके सभापति मान उत्तम प्रार्थना एक तबादले தல்மட்டல பிரதேச சபாவை கர சபாபதி டிவி உபாரி மெத்துமன் மீனாட பிதாமத்ம கௌரவின் ஆராதனை கரணவா உற்சவ சபாவ அமதல ஹடியட சபர்கமு பலாதே நியோஜ்ய பலாத் அத்யாபன அத்யட்சக துமன் ஹடியட கடைத்து கரண டிஎம்டபிள்யூ பண்டார் மெத்துமட்ட உற்சவ சபாவ அமதல ஹடியட निजाल बच्चुमणी प्रथम कलाभिमान निवाज अध्यापन अध्यक्ष एम विजयदास बच्चुमणी कलमटूल प्रादेशिक सभा में सभापति उपाली बच्चुमणी अनिकुत आराधित अमूर्तनी अवट विद्यालय विद्यालपति महात्म महात्मी आचार्य मंडली नवनावर महात्मी दयाभर शिष्य शिष्यावली आदि शिष्य शिष्यावली धीमा पियोरणी अद नमकंद जाति पासले वार्षिक निवासांतर क्रीडा उत्सव नरमीट अवस्था प्रदीन संबंध मम विशेष सतोष में नम अदाय प्रधान आराधित अमृतवश सहभागी मत बलापुर सिटी सबरगुण पलात अध्यापन डिपार्टमेंट के पलात अध्यापन अध्यक्ष सद्यारत्न मेथुमा अद कोलम प्रदेश विशेष राजकार्य यदि मठ सरसुन सहमाट मे स्थान कन्नी मठ मैकन भव जनम जन सत्मेन पेनी सिद्ध सत्ट जनम दुना व्यवस्था ये अध्यक्ष विनवेनु सबरगुण पलात अध्यापन डिपार्टमेंट विनवेनु अद मे क्रीडा उत्सव दि जग्रहण लघु शेलुम जग्रहक शिष्य शिष्य क्रीडक क्रीडिका वंट अभी शुभ प्रार्थना करो नवत नवत ये जग्रहण तमन के जीवित तुल इद्रीट लभे वाई के लिए प्रार्थना करो क्रमाणु एक हम किसी वटिना का वक्त ही रहा जाति की कोड़ियाँ कीने का इतना हम वटिना दिया अभी समारोह तेंगले दाखिन हुआ जाति की कोड़ियाँ बहुम अगर वो एक बात तो विधि है काटे तो सारा सरल तें ये वाके नौकर हरिया कार हुआ ये वाके निश्चय कार इन पावे शिकर नता है युद्ध करनी मत अभी टेकने का न बोलूँ स्थान तमाम में क्रीडा थर नौकर में कैडेट खंडाय विद्यालय कैडेट खंडाय में सहायक तूर्यवाद खंडाय में अभी बहुम संतोष से प्रकाश कर सिद्धवा සියලු පිළිගැනීමට බාධා වීමට ඒ අයගේ ඒ සම්දර්ශන බෙහෙවින් උපකාරී වුණා. ඒ වගේම ක්‍රීඩා පිට අපගේ සන්තෝෂයේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා මේ නිවාස හතරකට බෙදিলা ක්‍රීඩේ අපි කවුරුත් පාසල් ගිය ශිෂ්‍යයන් වශයෙන් මේ යුගවලදී මෙවැනි කාර්යයන්වලදී යෙදුණ ඉතාම සන්තෝෂයේ සතුටේ සාමූහිකත්වයෙන්. මම හිතනවා මේ දරුවන්ටත් ඒ අවස්ථාව ලැබුණා. අවුරුද්දකට සැරයක් මේ වගේ සන්තෝෂයෙන්ද ක්‍රීඩා උත්සවයක් පවත්වලා එමෙලෙන් තමන්ගෙනුත් යම්කිසි දායකත්වයක් ඒකට ලබා දෙන්න. ඉතින් ඒවත් ඒ සඳහා හොඳ පුහුණුවක් ලබා ගන්න ඕනේ. පාසල් කාලේ තමයි ඒ සඳහා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රීඩා උත්සව වලින් නැත්නම් ක්‍රීඩා කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙනවා. ශිෂ්‍ය පරපුරක්
ඇති කරන්න පදනමක් මේ අද වර්තමාන කාලයේ වැඩ කරන විදුහල් ප්‍රතිමාත් ආචාර්ය මණ්ඩලයේ මාර්ගෝපදේශකත්ව යටතේ මේ දරුදරියන්ගෙන් එවගේ උසස් මට්ටම වගේ වචන සභ්‍ය අවසාන කරන ඔබ හැම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාප්ත වේවා. උච්ච සභාවට විශේෂයෙන් සම ප්‍රදේශයේ පැමිණි සියලු මහත්මාතුනි 1998 මේ නිවාසාන්තර ජවනා පිටිය මල්ගඩ උත්සවය සංවිධානය කරද්දී සෑහෙන පිරිසකගේ දායකත්වය තිබුණා. එහෙම නැත්නම් අත්‍යවශ්‍යම මේ උත්සවය අපිට මේ සාර්ථකව කරන්න බෑ. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ අපගේ ආරාධනය පරිදි මෙම ස්ථාන සම්ප්‍රාප්ත වුණු අපගේ ප්‍රධාන ආරාධක අමාත්‍යාරම් හැටියට පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් එතුමාගේ දහසකට වැඩ කටයුතු තිබෙද්දී මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වුණේ. ඒකම අපේ ප්‍රණාමය ස්තුතිය ව්‍යවස්ථාවට පුද කරලා ලබනවා. ඒ වගේම සබර්ගම් පළාත් සභාවේ ගරුපක්ෂ නායකතුමන් ගරුදාස වන්නයතුමන් මෙම ස්ථානයට පැමිණුණා. ඒ වගේම කරන්නේ නැතුව හැම අවුරුද්දකම ගිය ගාම මුදල් අපිට සපයලා කොච්චර දෝණි කියලා විතරයි අහන්නේ. ඒ වගේ දායකත්වයක් දෙන විමලරත්න මැණික් ආයතනයේ අධිපතිතුමා පීජී විමලරත්න මැතිතුමාට අපේ ප්‍රණාමය ව්‍යවස්ථාවේදී පාසල වෙනුවෙන් පුද කරලා ලබනවා. මෙලොව තිබෙන්නේ ජයසංකේත ප්‍රදානය කිරීම. මයිකාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගියවරත් ක්‍රීඩා උත්සවයේ අමතරව ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කළා. ඒ ශිෂ්‍යත්ව ප්‍රදානය අපේ මුලින්ම සිදු කර ලබනවා. මොකද අපේ ආචාර්යවරයා අපේ අතරින් වෙන් වෙලා ගිය ස්වර්ණ ශ්‍රීමති ප්‍රනාන්දු අනුස්මරණය කිරීමක් වශයෙන් අපි ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කරනවා. එම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන හැටියට මයිකාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. अपने वर्तमान विद्यापति जी ए जयसुंदर मैथुमाटर इस शिक्षा प्रदान करना है ठीक प्रदान करना है ठीक वर्ष धातु ने पहला बालक दक्षतम क्रीडक है ठीक पत्ता ने रूर निवास से क्रीडक क्रीडक एस एम नीलांत चंदन වක්ෂතම ක්‍රීඩිකාව ගුණගණනා වුණ ලැබපති සියලුම තරගවලින් විශිෂ්ට දක්ෂකම් මෙලන් තිබෙන්නේ සමස්ත ප්‍රතිඵල ස්ථානයේ සිටින්නේ ලකුණු 340ක් ලබා ගනිමින් තුන් ස්ථානයේ සිටිනවා මායා නිවාසය. ලකුණු 5ක පරතරයක් 374ක් ලබා ගනිමින් අනුශූර්තාවය ලබන්නේ මලය නිවාසය. අනුශූර්තාවේ මලය නිවාසය කිව්වම වැඩිම පිළිගන්නේ පීටි නිවාසය. මම හිතන ප්‍රතිඵල ගන්නවා. ලකුණු 379ක් ලබා ගනිමින් 1998 කන්ටන්ද ජාතික පාසලේ නිවාසාන්තර ජවනා පිටිය මල්ගඩා සලකලියේ සූර්යන් දොඩ පත්තනවා 379ක් ලබා ගනිමින් පීටි නිවාසය. උත්සව නිලවසයෙන් සමාප්ත වූ බව ප්‍රකාශයට පත් කිරීමයි.